ඔබතුමා ජනාධිපති වුණහම මං උනොත් නෙවෙයි වුණහම මං ඔබගෙන් අහන්න කැමති නීතියක් ගේනවද වයස සීමාවක් පාර්ලිමේන්තුවේ මැති අමතුවරුන්ට? දැන් ඉන්න තත්ත්වය ඇත්තටම අවංකවම ඉන්න අය ගොඩාක් අය සමහර අය ඉන්නවා, ගොඩාක් උගත් අය ඉන්නවා. නමුත් ඒගොල්ලන් පැත්තක තියලා තරුණ කට්ටියක් දමලා ඒගොල්ලන්ගෙන් ඇඩ්වයිස් ගන්න පුළුවන් නේද? දැන් ඇත්තටම සමහර අය ඉන්නවා. දැන් ඔබතුමා කියව නිමල් සිරිපාලද සිල්වා, මම එයාගේ ගමේ, එයාගේ අම්මගේ ගමේ, මම එයාට සිරි අයියා කියන්නේ අවංකවම. නමුත් මම දන්න කාලේ ඉඳලා එයා පාර්ලිමේන්තුවේ, මම නම් මම කියන්නේ. නමුත් ඒගොල්ලන් අද අපේ මෙහෙ අපිට 60 වෙනකොට අපිට මේ කියන සමහර දේවල් අමතක වෙනවා. ඒගොල්ල කොහොමද පාර්ලිමේන්තුවේ ඒ වගේ දෙයක් තරුණ අයට අපි තැන දෙන්න ඕන නේ? තව එකක් තියෙනවා. දැන් සමහර අය මෙහෙ ඉන්න රටේ ඉන්න අයට ඡන්දේ තියෙනවා, ඩුවල් සිටිසන් අරන් ඡන්දේ තියෙන අය ඉන්නවා. නමුත් හැමෝටම ලංකාවට යන්න බෑ ඡන්දේ කාලෙට. තැපල් ඡන්දයක් පාවිච්චි කරන්න ක්‍රමයක් තියෙනවද? හරි. හරි. Thank you. හරි. එහෙනම් අපි අවසන් කරමු නේද? හරි. ඔව් අහන්න. හරිනේ, අවසන්කින් පටන් ගන්න. පාස්ක පාර්ත මොකද කරන්නේ? මම ඉතින් මම ඉන්න කලු පාර්ලිමේන්තුවේ පිළිබඳ කතාවක් කරා. පාස්ක පහරේ තියෙන භයානකම මෙතන තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඕනෑම රටක ත්‍රස්ත පහරෙන් සිද්ධ වෙනවා. ඒව වළක්වා ගැනීම සඳහා ආණ්ඩුවේ යාන්ත්‍රණ තියෙනවා. කොහොමද තියෙන්නේ? එතකොට පහර සිද්ධුනහම ඒ ත්‍රස්තවාදීන් වැරදිකරුවන් බවට පත් වෙනවා. ඒ වළක්වා ගන්න බැරි වුණු යාන්ත්‍රණය වගකීම අත්තරපු කණ්ඩායමක් ලෙස වැරදිකරුවන් බවට පත් වෙනවා. ඒක ඕන ප්‍රහාරයක විය හැකි වෙන්න පුළුවන්නේ. ප්‍රහාරයක් සිද්ධ වෙනවා, වළක්වා ගන්න අසමත් වෙනවා. හැබැයි මෙතන තියෙන භයානකත්වය තමයි ප්‍රහාරය සිද්ධ කරපු අයයි වළක්වා ගන්න ඉන්න අයයි ඒකාබද්ධව මේක කරාද? ඕකනේ සැකේද? බුද්ධියංශ නිලධාරීන් ඒගොල්ල මුණ ගැහිලා ඒගොල්ලොත් මේකේ සැලසුම් කරුව කොටස් කරුවන්ද? එහෙමනොත් අතිශය භයානකයි. ඒ කියන්නේ ප්‍රහාරයක් එල්ල කරන්න ඉන්නවා, ප්‍රහාරය වළක්වන්න ඉන්න කණ්ඩායමයි එල්ල කරන කණ්ඩායමේ එකට එකතු වෙලා නම් මේවම ගියේ. ඒක භයානකයි. ඒක භයානකයි කියන්නේ එහෙමනම් ඒක හෙටත් විය හැකි, අනිද්දත් විය හැකි. එනිසා පළමු කොටම අපි निराකරණය කරන්න ඕන මේ ප්‍රහාරකයන් සහ ප්‍රහාරක වළක්වා ගැනීම සඳහා හිටපු කණ්ඩායම් ඒකාබද්ධ මේ මෙහෙම කරාද කියලා. දැන්ට සමහර සාධක තිබෙනවා. වවුනතිව්වල පොලිස් නිලධාරින් දෙදෙනා ඝාතනය කරපුවාම පරීක්ෂණේ නිසි අතට යනව වෙනුවට වෙන අතකට යොමු කරාද? තාජ් හෝටලේ බෝම්බේ පුපුරවා ගන්නක ජමීල් කියන පුද්ගලයා බෝම්බේ පුපුරවා ගන්න බැරි වෙලාවේ දෙහිවලට යනවා. එයා නැවත බෝම්බ පිපුරන කලින් බුද්ධිය අංශ නිධාරින් ඔහුගේ ගෙදර යනවා. එහෙම වෙන්නේ කොහොමද? මාතලේ ප්‍රදේශයෙන් පොඩි සහරාන් කියලා කෙනෙක් අත්අඩංගුර ගන්නවා. ඒ පොඩි සහරාන්ට කෙනෙක් කතා කරලා මේක ISIS ප්‍රහාරයක් කියලා පිළිගන්න කියලා බල කරනවා. ඒකරේ කවුද? මේ වගේ සාරා අතුරුදහන් මැරුණාද, අතුරුදහන් වුණාද? මේ වගේ ප්‍රශ්න කීපයක් තියෙන निराකරණය කරගත්තා. ඒවා හරියටම निराකරණය කරගත්තොත් ප්‍රහාරකයන් සහ ප්‍රහාරේ වළක්වා ගිහිට කණ්ඩායම් දෙකක්ද එකක්ද? ඒ නිසා ඒක निराවුල් නොවෙනකන් රට හැම වෙලාවෙම අස්ථාවරයි. හිටක් පුළුවන් මේ වැඩේ කරන්න. ඒ නිසා අනිවාර්යයෙන් පරීක්ෂණයක් කළ යුතුයි මේ පිළිබඳ සොයන. ඒක අපි කරමු. ඊළඟ වයස් සීමාව දාන්න ඕන. ඇත්තරම දැනු සීමාවක් තියෙනවා. මොකද්ද? ජනතාව චන්දරු දිහිටනම් ගෙදරනේ. නම් කියන හරි සරලයිනේ. දැනුස්සේ සීමාව තියෙනවා. මේ දැන් නීතියක් ඕනද? සමහර ජනතාවටත් තියෙනවා අයිතියක්. ජනතාවට පුළුවන් වුණේ නේද? මෙහෙම දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයා අවුරුදු 75යි මේ අවුරුද්දට.
ඔහු චන්දට ඉල්ලනවා කියනවා. ඔහු දිනුවතු 80 ජනාධිපති. එතන පටන් ගන්න 75න් වුණාට අවුරුදු 5ක් වළංගු වෙනකොට 80 ජනාධිපති. මන්දක වජිරාභය වර්ධන කියලා දෙපාරක් දෙන්න ඕන කියලා. තව. ඉතින් ප්‍රශ්න තියෙනවා. ඒ නිසා මම හිතන්නේ අපි නීති සීමාවක් ගැන කල්පනා කරමින් තිබෙනවා. හැබැයි මම හිතන ජනතාවට අවස්ථාවක් තියෙනවා. මොකද ජනතාවගේ ජනවර මෙන්න මේගොල්ලෝ ඉන්නුනේ ගුළු කිසි කෙනෙක් පාර්ලිමේන්තුවේ දොර කඩාගෙන පාර්ලිමේන්තුව ඇතුළට ආපු අය නෙවෙයි. මේ ඔක්කොම ජනතාව කතර ගහලා ඒ උපු අය. ඒ නිසා ජනතාවට අවස්ථාවක් තියෙනවා දැන්නුත් නේද? එවිනෙපත් නොකර ඉන්න. ඊළඟ අර බැංකු පද්ධතිය පිළිබඳ ප්‍රශ්නය මම අවධානය යොමු කරලා මට සම්පූර්ණ අවබෝධයක් නැහැ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. සාමාන්‍යයෙන් ගත්තොත් පහුගිය කාලේ නම් ආර්ථිකේ කඩාවැටීම හේතු කොටගෙන අපේ ඩොලර් සංචිතය හේතු කරගෙන අපේ බැංකු පද්ධතිය කෙරෙහි තියෙන විශ්වාසය බිඳ වැටුණා. ඒ නිසා අපේ බැංකු පද්ධතියත් එක්ක ගනුදෙනු කිරීමේ පොඩි අකමැත්තක් පොඩි සීමාවන් තිබුණා. ඒ හේතුවත් යම් ප්‍රමාණයක බලපාන්න නැති. අනිත් පැත්තේ මොකද්ද කියලා මම හොයලා බලනනම් ඒ සහෝදරී බැංකු පද්ධතිය ගැන අහපු ඊළඟ එක නේද? ඒක විතරයි නේද? ඒක තමයි ඒකත් එක තමයි එම්බසි ප්‍රශ්නේ ඔක්කොම මම එම්බසි බන්තුව බැංකුවේ ප්‍රශ්නේ නෑ අපි ඇදින්න නෑ මම කියන්නේ අපේ සීමාව එහෙම ඔයා 60ද 70ද කියලා සීමා කරන්න බෑ. නමුත් අපි සීමාවක් කල්පනා කරන්න ඕන. නමුත් අපි දන්නවනේ ඇවිදින්න පුළුවන්ද, කන් ඇහෙනවද, රෝද පුටුවෙන්ද යන්නේ, හැරමිටියෙන්ද යන්නේ, සිහිය විකල් වෙලාද කියලා අපිට මැනගන්න පුළුවන්. ඒ ඇති. හරිද? ඒ අනුව සිහිය විකල් වුණු නේද රෝද පුටු යන ඇත්ත ගත්තොත් නම් 70න් එහාට නම් කාටවත් නොමිනේෂන් නැහැ. ඒකත් කියනවා. අවශ්‍ය මොනවා? හරිද? එමත් නැහැ. ඇත්තර මෙහෙමයි. ඇයි ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලන්නේ? අපේ පරීක්ෂණ කරේ විශ්වාසය බිඳ වැටුණාම. ඒ කියන්නේ මේ පාලකයන් මේ පරීක්ෂණ සිදු කරනවා වෙනුවට පරීක්ෂණ මේ අඩපණ කිරීම සඳහා කටයුතු කරනවා කියලා සැකයක් තියෙනවා. ඒ නිසා ජාත්‍යන්තර පරීක්ෂණ. හැබැයි ඒ කතෝලික ප්‍රජාවට ඒත්තු වෙනවා නම් ඉන්න පාලනයම මේක සද්භාවයෙන් විශ්වාසවන්තදායක ලෙස කරනවා කියලා ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලන්නේ නෑ. මම දන්නවා කාදිනු උන්වහන්සේ මහම් වෙච්ච වෙලාවේදී කිව්වා දීර්ඝ කාලයක් සාධාරණ පරීක්ෂණයක් ඉල්ලුවා. ඉල්ලලා බැරිම තැන තමයි අපි ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලන්න කියලා උන්වහන්සේ කිව්වා. නේද? ඒ කියන්නේ මොකද්ද? දේශීය පරීක්ෂණයක් පිළිබඳ විශ්වාසය බිඳ වැටුණාට පස්සේ තමයි ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලන්නේ. ඒ නිසා පළමු කොටම අපි කරන්නම් දේශීය පරීක්ෂණයක් පිළිබඳ විශ්වාසය අපි තහවුරු කරන්න. ඒක අවිශ්වාස නම් පමණක් අපි ජාත්‍යන්තර පරීක්ෂණයකට යොමු වෙමු. අපි හිතනවා අපිට දේශීය පරීක්ෂණ පිළිබඳ නැවත කතෝලික ප්‍රජාව සහ ඊට අදාළ වින්දිතයන්ගේ විශ්වාසය ගොඩනගන්න පුළුවන් කියලා අපි හිතනවා. ඒක තමයි හිතන වඩාත් යෝග්‍ය. එහෙනම් අපි අවසන් කරගමු නේද? බොහොම ස්තුතියි සියලු දෙනාට. දැන් අපිට තියෙන දැන් වැඩේ කරන්න ඕන මේ සැරේ. නේද? අතරමඟ නැතු අර ප්‍රශ්න අර ඡන්දෙ දෙන්න පුළුවන්ද කියන ප්‍රශ්න එකයි ඉස්සලා අපි තව එකක් ඇහුවා. මතකයක් තිබුණේ ඡන්දෙ දෙන්න පුළුවන්ද කියන එක. ඉතින් අපි දැන් ගොඩක් රටවල වල ගිහිල්ලා මේ විදිහට ශ්‍රී ලාංකික ජනතාව හම්බ වෙනවා. ඒක දිහා බලපුවහම නම් මේ ඡන්දෙට නම් මේ ඉඳන් ඡන්දෙ දාන්න හම්බ වෙන්නේ නැහැ. එහෙම දෙයිද? නේද? නමුත් අපි තේරින් කාර සභාව පාර්ලිමේන්තුවේ දැම්ම අපේ හඳුන් සහෝදරයාගේ ඉල්ලීම මත පාර්ලිමේන්තු තේරීංකාර සභාවක් දාලා යෝජනා සකස් කරා විදේශගත ශ්‍රී ලාංකිකයන් ඡන්ද ප්‍රකාශයට පත් කිරීම සඳහා අවස්ථාව ලබා දෙන්න ඕන කියලා පාර්ලිමේන්තු තේරීංකාර සභාවක් තලතාතු කෝරාල ෆොරින් බියුරෝ එක නේද විදේශ සේවා නියුක්ති කාර්යාල සභා රාමාත්‍යවරු ඉන්න වෙලාවේ ඒක නිර්දේශයන් තියෙනවා. ඒ නිර්දේශයන් ඉසි පරිදි කටයුතු කරොත් විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ලංකාවේ ඡන්දේ පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. අපි ඔබට දෙන්නම් අපි මේ වැඩේ කරනවා.